MCC ගිවිසුම මහා බරපතල ගිවිසුමක්. මේක එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේරට ඇමරිකානු කොලනියක් කරන්න ගෙනාපු මර උගුල. ඇමරිකාවේ ඕන පදයට තමයි එක්සත් ජාතික පක්ෂයේ නැටුවේ. මේ ගිවිසුම හරහා ඇමරිකා එක්සත් ජනපදය අපේ රට ගොඩබහින්නයි සූදානම් වෙන්නේ. අපේ ඉඩම් අත්පත් කරගෙන ඔවුන්ගේ යුද කඳවුරක් දැමීම දක්වා මේක වර්ධනය කරන්න පුළුවන්. ඒකට එක්සත් ගිවිසුමෙන් සෝෆා ගිවිසුමෙන් ඉඩහසර ලබා දෙනවා. මේ සියලු ගිවිසුම් අහෝසි කරලා අධිරාජ්‍යවාදය අපේ රටෙන් එලවා දමන්නට මේ ආණ්ඩුව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා බවට පත් වූයේ විශේෂයෙන්ම මෙරටට ආදරය කරන මිනිසුන්ගේ දහසක් බලාපොරොත්තු සමග. විශේෂයෙන්ම ඒ වෙලාවේ යෝජිත වෙලා තිබුණු MCC ගිවිසුම කියන්නේ තනිකරම එක්සත් ජනපදයට අවශ්‍ය විදියට අපේ ආර්ථිකය හසුරුවීමට ඉඩකඩ ලබා දීම. ඒ වගේම රටේ භූමිය, රටේ ආර්ථිකය තනිකර ලිබරල්කරණය කිරීම. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව රුවන්වැලිසෑය අභියස ප්‍රකාශ කළා. තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සස්ටේනබල් ඩෙවලොප්මන්ට් මත පදනම් වෙනවායි කියලා. එතුමා ඒ කෑල්ල විතරයි ඉංග්‍රීසියෙන් කියපු එකම වචනේ. ඊළඟ වචනේ තමයි එතුමා කිව්වේ විශේෂයෙන්ම මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියකට යනවා කියලා. නියුට්‍රල් පොසිෂන්. ඉතින් මේ දෙක එතුමා රුවන්වැලිසෑය මළුව තුළ සපත කළ ජනතාවට කියපු පොරොන්දුව. මං හිතන්නේ එතුමා කවදාවත් මෙන් එහාට ගමන් කරයි කියලා. එනිසා MCC ගිවිසුම වැනි ජාතිද්‍රෝහි දේශද්‍රෝහි ගිවිසුමක් කිසිසේත්ම එතුමට අනුමත කරන්න හෝ එකඟ වෙන්න හෝ බැහැයි කියලා අපි විශ්වාස කරනවා. එතුමාගේ විශ්වාසය තහවුරු කරයි කියලා අපි හුදෙක් බලාපොරොත්තු